නැත්තේෙන් ධර්ම දක්ෂිණාවේ දේශකයාණන් වහන්සේ පූජිපාද මාතර මයින්ද ස්වාමින් වහන්සේ පෞදරයි ස්වාමින් වහන්ස සාදු සාදුුසාදුු සමන් තහ චක්හවාලි සු ර ගච්චන්තුදීවතා සද්ධම්මංම නිරාජස්සේ සුනන්තු සග්ග මොක්හදන් දම්මස් සවනෙ කාලු අයං බඩන්තා දම්මස් සවනෙ කාලු අයන් බදන්තා දම්මස් සවනෙ කාලෝ අයන්බදන්තා නමුතස්සෙ තු අරහතු සබ්බදම්මි සුුවප පටිহাත ඥානචාරස්සෙ දස බල දරස්සෙ චතු වීසාරච්්‍ය විසාරදස්සෙ සබ්බෙ සත්තුත්තමස්සෙ දම්මිසෙරස්සෙ දම්මරආජස්සෙ දම්මත්සාමිස්ස තතාාගතස්සෙ සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගෙවතු අරහතු, සබ් දම්මි සුුවප පටිහතඥානචාරස්සෙ දසබල දරස්සෙ චතු වීසාරච්්‍ය විසාරදස්සෙ සබ්බ සතුත්තමස්සෙ දම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ දම්මත්සාමිසෙ තතාගතස්සෙ සබ්බ්ඥුුණු සම්මා සම්බුද්ධස්සේ. නමුතස්සෙ භගෙවතු අරහතු සබ්්‍ය දම්මි සුවක් පටිහතඥානචාරස්සෙ දසබලෙ දරස්සෙ චතු වීසාරච්්‍ය විසාරදස්සෙ සබ්්‍ය සත්තුත්තමස්සෙ දම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිස්සෙ තතාාගතස්සෙ සබ්බ්ඥුුණෝ. සම්මා සම්බුද්ධස්ස උතුම්ම භාග්‍යවතුන් වහන්සේත මාගේ උතුම්ම නමස්කාරය වේවා දම්ම ස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරනම වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිටිනොවේවා මිතිාදුෘෂ්ටික වචනයක් පිටිනොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධවපිට නොවේවා උතුම්මූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමූ බුද්ධ වචනය භාගග්‍යවතුන් වහන්සේ සතුට වෙන ආකාරයට දේශනා කරන්න මටශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආරයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සාාසනාරක්ෂකින් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා හැමදිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධරමය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධරමයම අවබෝධ කරගනිත්වා. සාධූ, සාධෝ, සාධෝ සද්ධර්මශ්‍රාවක, කාරුණික ගුණගරුක පිින්වත්න. අද දවසේදී පිංවත් හැම දෙනාම මේ වෙලාවේ වෙනදා වගේම බලාපොරොත්තුවන්නේ. භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගේෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාල. සුවාසූ දහසක් ධර්මස්කන්දය අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. හදමී උතුම්මෝ ධර්ම දේශනාව මුළු මහත් ලෝකයාටම සංනිවේදනය කරන්නට මේ ඉරිදා ධර්මදක්ෂිනා ධර්මාණු ශාසනාවේ දායකත්තේ දරන්නේ ව අංගොඩ පත්තල ගෙදර වයිට්වේල් වත නුඹර එකසි අසූහත ලිපිනේ පදිංචි කේකේර් රවීන්ද්‍ර රසත් කුමාර මහත්මා ඇතුළු ඒ පවුලේ පින් අන්ත පිරිස. ඉපින්හතුන් අත දවසී මේ උදාර ධර්මදේශනාවට දායකත්තය දරලා මුළු මහත් ලෝකයාටම ඉතාම වටින දහමක් ශ්‍රවණය කරවඩ ශ්‍රාවකයන් අස්සවන්න මෙ ධර්මයේ දේශනා කරවන්ඩ දායක වෙලා කටයුතු කරනවා. ගිතාම වටින පින්කම මොක අපි දන්නවත් නෙත්නාලිකාව ලංකාවේ පමණක් නෙවෙේ ලෝකයේ බොහෝ රටවල්වල ශ්‍රාවක පිරිසක් ශ්‍රවනය කරන ධර්ම දේශනා මාලාවා අපි ඕන තර අධදැකීම් ලබල තියෙනවා විවිධ විධ දේශනාවල් වලට වඩිනකොට මෙ නිත්නාලිකාව හරහා ධර්මශ්‍රවනය කරපු බොහෝෂාවක පිරිසක් අපට මුණ ගෙහිලා අපිත් එක්කලා දේශනාකරපු ධර්මකාරණ අපිත්ක කියනවා පිත් නිරන්තරේම මේ ශ්‍රාවක පිරිසට බහෝසයයින් දහම් දේශනා කරන්නට එකකියාවක් ලැබුණෙන මෙන්න ෙත් නාලිකාව හරහා. මංහිතන්නේ මේක වටින පින්කමක් කරගන්නට පුළුවන් අවස්ථාව. අඇද මේ දේශනාවනත් කීදනෙක් අහනවද බලන්න තමන්ගේ ගෙදරක. තමන් සුළු පිරිසක් රැස්කරවලා ධර්ම දේශනාවක් පවත්වනවා. ඇි ඉතාම සුළු පිරිසක් තමයි දේශනාවට සම්බන්ධවෙන්නේ බණටි කහන්න. නමුත් මෙන්න ත් නාලිකාව හරහා. යම් ධර්ම දේශනාවකට දායකත්වයක් දැරුවම එක ලැබෙන පින මොනවගේද ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසත් මේ ධර්මදේශනා වහලා අප එතුමෝ ඒ පිරිසාතනින් යම් කිසි පිරිසා අපිතුම සීයට දහයක් පිස්සා මෙක්ක දහම් කරුණක්කෝ ජීවිතයේට එකතු කරගෙන ඕන්න එක පිළිපදිනවා මමි දායක වෙන ඇත්තැන්ට කොයි තරම් වටින පිනක් ජීවිතය ටකතු කරගන්න පුළුවන් අවස්ථාවදද කියන්නේ එකයි මි කියල දෙන්න දැන්. පොයිීතරම් වටිනවද එකක්නෙක් හරි සුමඟට යොමුණු එක මොහොතක්හරි දම්මානදම ප්‍රතිපදාවේ සිතුවිල්ල කරරි පහල වනු. අනි මත් මෙහෙම කරනවා මමත් මෙහම කරනවා. එක බොහොම වටින දෙයා එකයි මේ නාලිකාවේ යමෙකොට දායකත්වය දරලා ධර්මදේශනාවක් දේශනා කරවා ගන්න ලැබුණොත් එකතින් ලාභය තමන්ට එකක් පින්කමකින් අත්ති විශාල පිනක් ජීවිත රැස් කරගන්න පුොළවා. මොකද මිනාලිකාවාරහා බොහෝධිනෙක් බනහනවා. එවගේ යන්තර්ජාලයට මෙෝ මුදෑ හැරියම තවත් බොෝධනෙක් හනවා. අවුදු දාස්කාන කුනැතිේ ධර්මදේශනා පවතිනවා තකොට හිතන්න ක අපේ පිංහතුන්. එහම බනක් අහලා එක්ක කෙනෙක් කර ජීවිතය යහපත් පැත්තට ගියෝ. මෙවන් නාලිකාවක මේ ධර්මදේශනා විකාශනය කරපු නාලි ප්‍ර ානිට කො ර ප සිදවා. ටකොච්ර පින් සිද්ධෙනද බැකපු මට හැබැයි මෙහැම දෙනකොටම් වඩා පින්කරගණ්ඩ අත්ති විශේෂ අවස්ථාවක් උදාවනා කවුරු නිසාද මේ දේශනාව දායකත්්‍ය දරප පින්ංවතු නිසා සම් මේ කාරණාව තමන්ට විශේෂ පිනක් කරගණට පුළුවන් විශේෂවස්ථාව තිනි අවස්ථාව ප්‍රයෝජනය ටරගෙන ඒ දායක පංහතුන් අද මේ ධර්ම දේශනාවට දායක වෙලා කටයුතු කරනවා අපි ඇත්තැන්ට ධර්මානුශාසනා වවසානී ඒත්තැන්ට පුනිානුමෝදනා කිරීමේ අරමුණින් අපි අදත් මේ ධර්මදේශනාව අදට නියමිත දහම් කොටස දේශනා කරන්නයි අපි මේ බලාපොරොත්තු වන්නේ. අපි පින්වතු දන්නව පෞුගේ දවස කී විශේෂ දේශනාවක් කාරම්භ කලා එතමයි මජ්‍යමනිකායහි මෙ චූලකම විභංග සූත්‍රය සුභ කියලමානවකයෙක් බුදුරජාණන් වහන්සේගේ ළඟටයනවා ප්‍රශ්න දාහතරක් කරගෙන. ුදුරජාණන් වහන්සේගින් අහනවාමි මිනිස්සු සමහර කෙනෙක් දීර්ගෞෂවෙන්නේ සමහර කෙනෙක් කල්පෞෂ්ක වෙලා උපදින්නේ සමහරකිෙනෙක් නිරෝගිමත්්‍යෙනනි සමහර කෙනෙක් බොහෝරෝග සහිත වෙන්නේ සමහර කෙනෙක් දුරුවර්ණ වෙන්නේ සමහර කෙනෙක් බොහොම ප්‍රසාධූපදවන් රූපල වෙන්නේ මෙහෙම විෙනස්කමක් ඇතිවෙන්නේ මොකක් නිසාද භාගතන් වහන්සේ මානවකැට කියනවා කම්මස්සකා මානවා කර්මයි මය තමයි සත්‍යයන්ට දායාද දෙන්නේ. සත්‍යයෝ මීමී තැන්වල උපදිනව උපදිනම කියල තීරණය කරන කර්මිය. සත්වයන්ගේ ලඟමීන ඥාතියත් කරමිය සත්වයන්ට පිහිට පිළි සැරණවෙන්නෙත් කර්මිය සත්වයෝ මීමී වි්‍යයට බෙදන්නෙත් කරමිය සුදු වෙනවද කළුුවෙන මද ස්ත්‍රීවෙන වද පුරුෂවෙනවද උගත්වෙනවද නෝගත්වෙන වද උසවෙනවද මිටි වෙන ද මහත්වෙනවද කෙට්ටවෙනවද. මේ හැම පැත්තක්ම බෙදන්නේ කර්මය. කම්මන් සත්්‍යේ වී වජති. ත එහෙම කියල මේ සුභමානවගේ ඉදිරිපත්කරපු ප්‍රශ්න දාහතර භාගතු වහන්සේ හේතු සහිතෝ විස්තර කරනවා. කෙනෙක් දීර්ගෞශ්ක වෙන්න මේ නිසා. කෙනෙක් කල්පාෞෂ්ක වෙනි මේ නිසා. කෙනෙක් වර්ණවත් වෙන්නේ මේ නිසා, කෙනෙක් දුරුවර්ණ වෙන්නේ මේ නිසා. පිළ භාගතු වහන්සේ. වෙනවෙනම විස්තර කරනවා තොඩ අප විස්තර කිරීම්බල මෙමෙනකොට කාරණා ගණනාවක් සාකච්ඡා කලා අවසාට අද අපිට තියෙන්නේ තවත් කාරණාවක් විස්තර කරන්න න්න සුභමානවකයාගේ තවත් ප්‍රශ්නයක් තමයි ස්වාමිණි මම දකිනව සමහර කෙනෙක් මෙ නීචකුලවල ඉපදිනවා ක පහත් කුලවල ඉපදිනවා සමහර කෙනෙ කුසස් කුල්ලවල ඉපදිනවා ද හේතුව සමහර කෙනෙක් නීච කොළවල උපදිනවා සමහර කෙනෙක් උසස් කොළවල උපදිනවා මකද මේකට හේතුව. ති භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මානවකේ යම්කිසි කෙනෙක් ස්ත්‍රියයක්හෝවේවා පුරුෂය කෝවේවා අතිමානයෙන් ජීවත්වෙන වන. මානය සහිතව ඔවුන්ගේ ජීවිතය හැඩ දස්වාගෙන තියෙනවන. කොහොමද මානය සහිතව ජීවත්වෙෙන්නේ අභිවාදයේ තබ්බං නැබ අභිවාදයේති. වැඳී යුත්තන්ට මානය නිසා වඳින් දෙනේ. පච්චු පට්ටා තබ්බං න පච්චු පට්ටේති. ගරු කළ යුතු අයට නැගිටලා ගරු කරණිනේ. ආසනාර හස්ස න ආසනං දේති මේ තමන්ගේ ආසනය දෙන්න ඕනු සුදුසු පුද්ගලයාට ආසනය දෙනිිනේ මග්ගාරහස්ස නමගගන් දීති මාර්ගී ඉඩදයුතු පුද්ගලයාට මාර්ගී ඉඩ දෙනිිනේ. සක්කා තබ්බං න සක්කාරෝති සක්කාර කරන්න ඕන පුද්ගලයාට සත්කාර කරන්නේනේ මෙොත මාන්‍ය අධික පුද්ගලයාගේ ලක්ෂණ ගරුකා තබ්බං න ගරුකරෝති ගරු කරන්න ඕන පුද්ගලයාට ගරුකරන්නේිනේ මානයේ තබ්බං නමානීති. ගෞරවෙන් කතා කරන්න ඕන කෙනාට. ගරු කරල කතා කරන්න ඕන කෙනාට ඒ ගරුවචන භාවිතා කරකර කතා කරන්නේිනේ. පූජයේ තබ්බං නපූජේති. පූජා කළයුතු පුද්ගලයාට පූජා පවත්වන්නේනේ. භාගතු වහන්ස දේශනා කරනවා මානවකය වඳින් ඕන කෙනාට වඳින්දි නැත්තං ගරු කරල නැගිටින් ඕන කෙනට ගරු කල නගෙටින්න්නේ නැත්තං. ආසනේ දෙන්න ඕන කෙනාට ආසන දෙන්නේ නැත්තං. මාර්ගී ඉදිියවූ පුද්ගලයාට ඉඩදිෙනෙ නැත්තං සකාරලයුතු පුද්ගලයාට සකාර කරන්නේ නැත්තම්. ගරු කරන්න ඕන කෙනාට ගරු කරන්නේ නැත්තම්. ගෞරවෙන් කතා කරන්න ඕන කෙනාට ගෞරවෙන් කතා කරන්නේ නැත්තම්. පූජා කරන්න ඕන කෙනාට පූජා කරන්නේි නැත්තම් භාගතුනා සිදේශනා කරනවා. ඒ කරමයෙක් කරන වෙලාවිසිත ඕහට පලදුන්නු මරණින් මතු ඔහු නිරේගාමී ජීවිතයෙු උද්ධවනවා. කර්මය කම යෝනි කලිකවේකන කර්මය ඒ පුද්ගලයාට නිරේගාමී ජීවිතයක් ලබල දෙනවා. අම යෝනිකිවේකයි. දායාද වශය වුණවද දෙන්නේ ඒ එකෙනාට. කම්ම දායාදා. කර්මය කොහොම දෙයාට දායා දෙවෙන්නේ කර්මය කොහොමදකම්ම බන්දු කර්මය කොහොම දෙකෙනට ඥාතිය වෙන්නේ. ඥාතින් ගැන්නේ අපට කැමති දේම ලබා දෙන පිරිසමනවන්නේ, අකමැතිදේත් ඥාති ලබල දෙනවා. කොහොමද කර්මය කෙනාව බෙදන්නේඇන්නම්. රේක උපදන්න නැතුව මනුෂ්‍ය භවය කිපොදුුණු එකනාව උපත් දන්නේ නීච වූ පහත් කොලේක නීච වූ පහත් කොලේකේ පුද්ගලයා උපද්ද වනවා. යම් කිසි කෙනෙක් පහත් කොලේක උපදින වනං නීච කොලේක උපදින වනං ඒ නීච කොලේක පහත් කොලේක උපදින කරමය මිනමේකයි එකට මේක තමයි ප්‍රතිපදාව නීච කොලේක පහත් කොලේක උපදින ප්‍රතිපදාව මිනමකයි කියලා භාගතුනාස දේශනා කරනවා. එකක බොහොම ශේෂ කරුණා කාරණා ගණනාවක් මෙතර දේශනා කරලා තියෙනවා. ඒ තමයි වඳින්න ඕන කෙනාට වඳීන්නේ නැත්තං. ගරු කර නඕන කෙනාට ගරු කරන්න නැත්තං. ගරු කරල නැගිතින් ඕන කෙනා වෙනුවෙන් ගරු කරල නැගතින්නේ නැත්තක්. මෙම මාන්‍යය අධික බව නිසා සිදුවෙන දේව. ඇයි කෙනාට මං වදින්නේ. ඇඒ කෙනාට මං එනෙකොට නැගිතින්නේ. ඇයි ඒ කෙන වෙනුවෙන් ං ගරු කරල කතා කරන්නේ. ොකදති අවශ්‍යතාවය අද සමාජයේ සමහර සංකල් පහදෙනවන්නේ පින්ොත්නී අනුව. සමහරලට එහෙම බොම බාල පිරිසින්න අපේ සමාජයේ සමහරලාට මටත් ඇහෙල තියෙනවා. සමහර කෙනෙක් මෙහෙම කියන මම නං ඔය බුදු හාමුදුට වඳන්නේන්නේ. එහෙම කියනවා මම න වැද වද යන්නේන්නේේ. මම හරිවි දිර ජීවත් වෙනවා. මම නොගේ වැද වෙද පුදදු පුද යන්නේ. එකරි ආඩම්බරය සමහර කෙනෙක් කියන්නේ හොට හිතෙන්නේ ඕ බොහොම වීර කතාවක් කරන වගේ බාලස භහාවේන පින්හතුනි. බාලයට තමන්ගේ බාලාදහස් දැනෙන්නේ බොහම වීර කතාවක් ඒක ඥානය සහිත කතාව අනික්‍ය නත්ඒක පිළිගතය යුතු කතාවක් වගේෙන හොට හිතෙන්නේ නමුත් තින් හමයිට කියන්න තියෙන එක පිළිතුරයි ඒ අය උද්දච්චය ඇති කරගන්නපා. තමන්ගේ ඒ සංකල්පය මතය එක තමන්ට සංසාරකට අවශ්‍ය කරන කරමවල්ට රිපාක ලැබී හැබැයි. උද්ධමයට පත්වෙෙන්න්න එපා තමන්ඒකර වීර කතාවක් කියලා. ම බුදු හාමුදුලට වදිින්දිනේ. හිතන් එපා එක ලොකු වීර කතාවක් කියලා. එකදයක් කියන්න ඕන. බුදුරජාණන් වහන්සට කොහොමත් පින්වතුරිමේ නිගන්ටනාත පුතුම ඇ වෙලිවැදිනේන? මක් කලි ගෝසාල්ලෑ වෙලිවැදිනේ බුදුහාමුදුරට වදිින්නෑ කියනෑ නෙවී තවත් හිතියා. ගටනාතු පුත්තු තම ඇවිල්ල වැදිනේ මක්කලි ගසල ඇවිල්ල වැදිනේ ජතකේ සල කම්බල ඇවිල්ල වැදිනේ සජේ බෙල්ලලාට පුත් ඇවෙල්ල වැදිනේ යි කවුරුත් බදු හාමුදුරට ඇවිල්ලිවැදිනන්නේ නොත්චතින් ඒයද කොහෙදන්නේ. අදේ අය මහා දරුුණ නිදියන්වල පින්හතන දැවෙනවනි. ඒන ඇති වඳින්නේ කියනයත් කල්පනා කරල බලන්න තමන් කොහෙට යන්නද මේ පාර හදාගෙන තියෙන කියලා. එකේම මතක්කර ඔයි කියන විතරැක් නිවී නොවැඳපේ ඕන තර හිට බු හාමුදුරෙන් කාල. දැකලත් වඳින් නැතුවවා හිටියන්නේඒ මාන අධික බවනිසා. භාගදු හසේ කිම්ඹුල්ලුවත්නුවට වැඩම කරලා යම හාමා පෙළහර පෑ වි ඥාතිගේ මාන්‍ය දුරු කරන්නන මාන්‍ය කියන්න පින්වොතුන අති භයානක කෙලෙස්ධර්මය ඒ ගරු කලයොත්තන්ට ගරු කරණ හිත දෙන්නේ නැත්තේ වඳින්න ඕන කෙනාට වඳන්න හිත දෙන්නේ නැත්තේ ආසනය දෙන්න ඕන කෙනාට ආසනය දෙන්න හිත දෙන්නේ නැත්තේ මාන අදික බවනිසා. ඒ තමයි පින්තන මේ මාන්‍ය බලවත්උනාම ඔහුට පින්වතුනි සසරට මහ භයානක විපත් ඇති කරවන්නේ. ඒකෙනාට සංසාරයට පින්වතුනි අති භයානක විපත් ඇතිකරවනවා මෙමාන්‍ය අදික බව. ඔක කොයි වගේද කියෙලා කියනවනම් අපි කල්ුත් මේ කාරණාව මතක් කරලා තියෙනවා. නමුත් මේකට අදාළ කාරණාවක් ල සම මේ එකකත් මතක් කරන්න. භාගත වහසේගේ කාලෙ හිටියා මේ වේලුුවනාරාමය හදන්න, රජුගේි අවසරය මත ඒ වැඩ හොයලබලලා ඒ හදන්න කටයුතු කරපු වස්සකාරකි ඇමතියි. අමතවරු දෙන්නෙ ිටියා එකිනෙත වස්සකාරමත්‍යවරයා. ඔහුව පත් කල තිබෙන වේලුුවනාරාමි කටයුතුතික නිමාවෙනකක් එ හොයල බලන්න. රජුගේි අවසරය මත පත්කර පැමති. දෙැමි වස්සකාර වලුවනාරාමි හද්දීවට බොහෝසින් උදව් කලා. උදව්කරාකෙන් රජුගේ රාජකාය හරිටු කලා. දවසක් වස්සකාර ඇමතිය දකිනව මහාකච්ඡායන මහරහතන් වහන්සේ වේළුවනාරාමි ඉහළින්දල පහලට වඩිනවා මේක දැකපු ගමන්ම මේ අඥඥාන වස්සකාර ඇමතිට අඥාන සිතුවිල්ලක් පහළවෙලා මිනි මෙිහිම කියවුණ ඕහ කියනවා හරියට මහකළු වන්දුුරක් බහින වගේ කියලා එම කියවුණ පසකාර අමත්‍යවරයට කාටදම කිව්වෙ මහා කච්ායන මහරහතන් වහන්සේට. මහා කච්ඡායන මහරහතන් වහන්සේ කියන්නේ කොයිතරම් මහපුුණ්‍යවන්තේද්ද. සතර මහා තෙරවරුන්ගින් එකාරෙන් වහන්සෙනවා. උන්වහන්සේගේ රූපය දකින දකින පිරිස කොයිතරම් පහදවන ප්‍රූපියද්ධ තියන කියල කිව්වතින්. අර එක සිටුවරයකුට උන්වහන්සේගේ සිරුරේ ලස්සන දැකලා ඒ සිටුවරයට හිතුනා මගේ බිරිඳටත් මේ තෙරුන් වහන්සේ වගේ ලස්වන සරීරයක් ලැබුණන හොඳයි කියලා. තිගේ සිතුවිල් ආපු ගමම්ම ඒ සිටුවර ස්ත්‍රියයක් බවට පත්වෙලා. මොකද හේතුව මහාකච්ඡායන මහරහතන් වහන්සේගේ පුුණ්්‍යමයිමී. ඒ පිනේ තිබින බලවත්කමට ඒ පුුණ්්‍යවන්ත ජීවිතයට යමෙක් නින්දා කළොත් සිතුවිල්ලක් කරි වැ වැරදියට හිතුවොත් මේ ජීවිතයේ තරම් බිපාක දෙන්න බලවත් කකුසැල කර්මය පෙන් ොතුනේ. මී තරම් ප්‍රසාධ රූපයක් කච්චායන කියලා නම ලැබෙනිත් තේකයි කාශ්‍යප භාගතුන් වහන්සේගේි කාලේ කාශ්‍යප භාගතුන් වහන්සේගේ ධාතුන් වහන්සල තැම්පත් කරලා හදපු ඒ මහසෑයට රණින් ගඩුලක් හදල පූජ කල තියෙනවා කහවනු ලක්ෂයක් වටින කහවනු ලක්ෂයක් වටින රනිින් ගඩුලක් හදල පූජ කල තියෙනවා. පිහතුනී. ඒනිසා තම උන්නහන්සට නම ලැබෙන කච්ඡායන කියලා කච්ඡායන කියන්නේ ංචන කියන නම කංචන කියන රත්තරං වලටඋහන්සේගේ ශරීරය ස්වර්ණවර්ණ දේයක් රත්තරං වගේ බැබලෙනවා. දෙැ මිනිමි ආරය වහන්සේගේ ගමන් විලාශය දෙකල තමයි මේ වස්සකාර ඇමතියට ම්‍යඥාන අදහසාවිී නොත්ම අබෞද්ධත් නෑ යම් බෞද්ධ ප්‍රතිපදාවක් කරි තිබිචිනය අස්සානය රජු මේ කොටස මේ විදිර හදන භාරදින්න නැත්ති නොතර පෞකාරකමට අරවගේ අදහසක් මොවිින් පිටවු. අපි තෝන තරන් සමහරලාට පින්කං කරනකොට සමහර එලාවට නොෙක් පුදු පූජා පවත්තනකොට සමහර කෙනෙක් උතුම් භාගතු අහසේ වැඩඉන්න භූමිවල පවා. අපි සමහරට දැකල තියෙනවා ඔය වගේ නොමනා විහිලු කරන නොමනා වචන පාවිච්චි කරන ඉන්නවා. ඇැබේ හරී පරිස්සමින් සිහි උපදවගනේ තැන්වල වචන පාවිච්චි කරන්න මොකද ඒකින් වෙන ලොකූම පාඩුව තමයි තමන්ගේ පිනටබෙන හානීය. අපේ කුද්ජුත්තරා. ුදු ශීරයක් ලැබයේ මොකක් නිසාද කලින් ජීවිතයක පසේ බුදුරජන් වහන්සේ අටනමකට රනිින් කරපු වළලු වටක් පෝජ කරනු ආධාර කටක් ඇැටියට තමන්කරපු පින එකක්කෙන එක්ක ගිහි කියවනවා මං මෙහෙම පිනක් කලා මෙහෙම දානයක් දුන්න පින්කම ගැන විස්තර කරනවා ඔය පසේ බුදුරජන් වහන්සේ අටනමෙන් එකනමක් කටිය උන්හන්සේගේ ශරීරයෙක් හුදයි දැන්හර කාන්තාව එකක්කෙනත් එක පින අනුමෝදන් කරනවා පින්කම ගැන කියනකොට ඒ අතර අන්තිවටම කියනවා එක හාමුදුරු නමක්ටන් හිටියන් වහන්සේ කුදුුයි. උන්වහන්සේ ආධාරක අරගෙන වැඩිය මිහෙමයි කෙල රංඟපාල පෙන්නවා. විිහිළුවට කළේ නමුත් බලන්නකො විහිළුවට කරාට සංසාරයේ පින්හතර විපාකනොදදිහිකි නෑනි? විිහිලුවට කරපක සංසාරය මහා දුකක් කුරුම කරෙවවා ඇය. අර තරම් මහපිනක්කරු පැෑය කුදු ශරීරයක් ඇතු ඉපතුනා. ඉනිසාමේ පින්කං කරද්දී හරි පරිස්සමින් පින්වතුන පින්කං කරඩ. භාගතු වහන්සේ වැඩඉන්න තැන හරි පරිස්සමින් වචන පාවිච්චි කරන්නේ. පන්සල්ලකට ගියත් හරි පරිස්සමින් වචන පාවිච්චි කරන්න මොකද තමන් කරගන්න පිනට පින්හතුනි අසිහිීන් පාවිච්චි කරන වචනීින් ලොකුහානයක් වෙන්න පුළුව. විහිලු කරනකොට නුවන මෙිහිවල බලන්න සිහය මෙහිවල බලන්න මේ විලාවෙමම ප්‍රකාශක කල යුතු දෙයක් දෙ කල්ල යුතු ද්‍යාද බමි කරන්නේ. එක හැමදස්සේම හිතල බලන්න. පසකා රමාත්‍යවල එහෙමකිව්වා. විහිලෝට වෙන්නති කියන්නේඇති. නවත් භාග්‍යත වහන්සේ මේ කහලා පනිිවිඩියයක් කියයන වස්සකාරට යන්න ගිල මහා කච්ඡායන හාමුදුරගේ සමාවගන්න හැබැයි උුඹ සමාව නොගත්තොත්. ඔය වේලුුවනා රාමිම හා කලුවඳුරෙක් ල ක්දෙන කිවා. සමාවගත්තොත් ඒකින් බේරින පුළුවන් කිවා. මහා කළුවන්දුරයෙක් වෙලා ඉප දෙෙන්නේ සමාව නොගත්තොත් එර කරපු කර්මය නිසා හැබැයි සමාවගත්තොත් ඒ කර්මයේ විදිරි විිපාක දෙන්නේ නොත්තු අස්ස කර්මකදද කළින් සමාවගත්තනේ අකමැති වුනකට ඉතිං භාග්‍රතුන් වහන්සේ කියීොපු විදිහයටම මැරිලා ඊළඟ ජීවිතයේ ඒ වේලුවන්නා රාමිම කලුවන්දුුරෙක් පි ලපුදුණා වසකාර අමාත්‍යවරයට සමාවගන්න එක වුවම සමාවගන්න නැතුව වස්සකාර අමාත්‍යවර හරි අමුතු වැඩක් කරා මොකද කලේ එක මං කියන්නේ මේ කාරණාවෙන් මේ වසකාර අමාත්‍යවරකෙන අබෞද්ධෙක් නෙමී කියලා වස්සකාර අමාත්‍යවරය ගිහිල්ලා ඔය බාගිතුන් වහන්සේගේ පනිිවිඩි අහලා වේලුවනාරාමි වටට මඹ ගසිතේවා. අම පෙළහිතේවලු. මොකද හේතුව දන්නවා භාග්‍යතු අහසේ ම ප්‍රකාශ කලාන්න එක දෙයක් දෙකක් වෙන්නේ දේ‍යයාකාරයක් නෑ කිව්ත් කිව් මයි එන ම ඉන ජීතය වන්දුරෙක් වෙනවමයි හැබැ භාගතු වන්සේ වන්දුුරෙක් වෙන ක්‍රමිතරක් නෙම එකන් මිදින ක්‍රමිය කිව්වා. මොකද සමාවගන්න. හ සමගතිනේ ඇයි සමාවගත්තිනෙ එඇත්තේ මාන්‍ය අධික බවනිසා මාන්‍ය අධික බවනිසා ගීල සමාවගත්තිනේ. නමුත් බලන්නක ඔහුගේ මාන්‍යය ඔහුව කොච්චර විනාශ කරාද. ඊළඟ ජීවිතේ ගිහිල්ල වුරක් කියල ඉපදුද. ඉතිං සඳහන් කරලා තියනමයි කාරණාවද යමයි ගිහිල්ලා වේලුවනනාරාමිදදි වස් කාරය කියල ක ලොත්. කළුන්දුරේනවලු. බලනිිතිං ඒ වගේ ජීවිතයකට තමන් ඇදල දැම්මි මොකක්ද තමන්ගේ අකුසල හිත. එක නඉතින් බුදුරජන්නනාස දේශනා කරේ බලවත් හතුරෙකොට හතුරුකමක් කරන වට වඩා මෙල්ලෝක අත්ති භයානකම බලවත්මදේ තමයි තමන්ගගේ හිතින් කරන අකුසල කර්මී කියල. දෂ්‍ය හිතින් කරන අකුසල කර්මය. බලවත් හතුරෙකට හතුරුකමක් කලො තේක එකක ජීවිතයකිින්හිවරයි. හැබැයි. දූෂ්‍ය හිතිංකර නකුසල කරමිය ඕහුගේ පස්සෙෙන් පන්න පන්න ඔහට පහර දෙනවා ජීවිත සීයක් වන්න පුළුවන් ජීවිත දාහක් වෙන්න පුළන් ජීවිත ලක්‍ෂයක් වෙන්න පුළන් ජීවිත කෝටයක් වෙන්න පුළවා. පන්න පන්න ගිල පහර දෙනවා. ඉතිනැන් මේ වස්සකාට උරුම කරෙහිම ජීවිතයක් නේ. ඇයි හෙමුණේ මාන්‍ය අධික බව නිසා. පිඟතුරමි බුද්ධ සාසනී මෙ සමහාර කාරණාවල් භාගතුන්හන්සේ අනුමත කරලා තියෙනෙ පනවල තියෙනෙ අහිේතුකවනනිී. හේතුවක් ඇතුව. තැන් ගරු කල යුත්තන්ට ගරු කරන්ඩ ඕන කියලා බාගෙවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ හේතුවක් ඇතුව. වැදිී යුතු කෙනාට වඳින් ඕන කෙල භාගෙවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ හේතුවක් ඇතුව. හේතුවක් නැතුව නමේ. ගරු කල්ල කතා කරන්න ඕන කෙනාට ගරු කරල කතාකරන්න ඕනේ කියලා භාගතු වහන්සේ කීරතිනි හේතුවක් ඇතුව. නොතෝක නොදන්න අඥඥානයෝ තමයි මෙවමී. ගතා අනුගතික ක්‍රමයට එන කාරණ කියල බැහර කරන්න හදන්නේ. මෙයොමේ සාම්ප්‍රදායික මත කියලා සමහර කෙනෙක් බැහැර කරන්න හදැනී අර්ථී. නමුතේ කිහෙම වෙන්නේ නෑපින් ඔතුන. කිකහිෙම වෙන්නේ. මොකදකම ස්භහාව දහමේ නියමයක්. මේ ධර්මතාවයක් ගරු කරන කෙනාට ගරුකරන්්ඩඕන, වඳින් ඕෝන කෙනාට වඳින් ඕන, ගරු කරල කතාකරන්න ඕන කෙනාට ගරු කරලා කතා කරන්න ඕන ීව පිහතරී මිස් භාවත් දහම පවතින්නාවූ ධර්මතා ඒකයි පිහතන මේ වැඩි හිතියන්ට ගරුර්ඩඕන. ගුරුවරුන්ට ගරු කරණ්ඩ ඕන, භික්‍ෂූන් වහන්සේලාට ගරු කරන්න ඕන. භාගතු අහන්සට ගරු කරන්ඩඕන මිහිම නම් කරලතියන ඒ නිසයි. අද පින්හතද මේෝ බැහැර කරන කොයි තරම් පිරිිසින්නවද. නොත් ඔවන් දන්නනේ ඔවුන් කරගන්න ඕුන්ට හානියක් කියන එක. වැඩිහිටියන්ට ගරු කරනවා, ගරුවරුන්ට ගරු කරනවා කිය එක මේක සමහර කෙනේ හිතන්නේ. සාම්ප්‍රදායි අදහස් කියලා. නැමිලෝකෙ පවතින්නේ ඔන්නඔය ධර්මතා නිසා. එකටක හේතුවත් තමයි එක කලෙක හිටිය පින්වතන මේ කේලිසීල කියෙල රජ කෙනෙ අපි ලකුන්ට දධිය හරතත්න් හන්සිේ අත කතාවක්ම කියන්නේ. මේ රජතුමා රාජ්‍ය කරන කාලේ රජුට තිබුණ එක විනෝදාංශය. හරි ආසයි වැඩිහිටියන්ට හිරිහැර කරල සතුටු වෙන්න. ඉතින් මේ රජතුමා වැඩි හිටියෙක් දැක්කොත් එක්කෝ ගේල පස්සෙෙන්. තල්ලු කරනවා ඒ වන දැ පිටිපස්සංගෙල හිසට පහරක්්ගහගෙන යනවා සැරයටටේ යන කෙනෙකුගේ සැරැයටටියයට පයිංගාල සැරැයටටය වට්ටනවා මෙහම කරදර කරනවා. ද කර්දර කරන්නේ රටේ රජුන. රජතුමා මේක කරනකොට රටවැසියුත්මිකට පුරුදුන. ති දවසක්ෂක්ක දිවිලෝකයේ දිහා බන්නකොට දකිනවා දැ වෙනද වගේ දෙවිවරු දිවිලෝකය පහලවෙනි නෑන. බන්නකොට අදධාර්මික රජක් මනුෂලෝක පාලනය කර. අධර්මෙන් පාලනය කරන්නේ. ඕට හොඳ පාඩමක් උගන්න ඕන කියලා ශක්‍ර දෙවියෝක දෙ කළේ අපි පින්හතු දැක ඇති කිරිවල තියෙනවා උඩ වේලිච්ච කොටසක් කොකට අපිකෙන මොහුන් කියලා. අන්නේ මුොහුම් ටිකක් කිරිහට්ටියකට දාගෙන කිරිහට්ටි පොරොවල කිරිහට්ටියකට දාගෙන. රජුගේ රතයෙන් ශක්‍ර දෙවියන්ගේ රථයයින් අ රජයින මාර්ගය ගමන් කරනවා. ශක්‍ර දෙවියෝ එන්නේ මහළු වෙසක් කරගෙන. රජතුමාගේමි වැඩ පිළිවල පිළිබඳ අප හැදිච්ච රට වැසියෝ තම තමන්ගේ වැඩිහිටියන් රජෙන වෙලාව ටෙලියට දාන්නනේ. ගෙවල්ල හංගනවා ඕවනුත් හැගෙදම. එ රජුකින් බේරන්න බෑනිි. තින් රජුටේ විහිලුවක් කරන්න දැන් වැඩිහිටියේ කොයා ගන්නන්නේ. උනක පාර්ටම දකිනම රජු රථයක වැඩි හිටිය ගමන් කරනවා. කෑ ගනව අල්ලපියෝ වැඩිහිට ල්ලපියෝ වැඩි හිටිය කියලා. තේ ශක්‍රදිවිය මදක් ඉස්සරහටිගේල්ලා රතතියා පස හර වගෙන. රජුවීන දිහාාවට වේගෙන් තමන්ගේ රතය පදවගෙනෙනවා ඒන ගමන් රජුගේ රතියට වඩා ඉහලින් මේ රථය උඩින් යනවා. යමින් ගමන් අරමූහොන් ටික රජුගයඟට හලටම. හජුරතේ නතර කරාම ශක්‍ර දෙවියෝ තමන්ගේ වජරායුද අතට අරගෙන තමන්ගේ ශක්‍රාත්ම භාාවය මවාගෙන රජුගේ හිසට වජරායුදය තියල කියනවා. ආය එකක්ක වැඩිහියකොට හරි හිරිහැරයක් කර තිබුණු. මන් තමුන්ගේ හිහ කඩකට පැලෙන ගහනම කිවවා. බියට පත්ච්ච රජු එදා ඉන්දලේ කර්මි කලේ නෑ හට වැසියුත් ධාර්මික වුණා. ඒ කේලිසිල රජතුමාතම අපි ලකුටක බද්ධිය මහරහතන් වහන්සේ. සසරේ නො එෙක් නොයි ජීවිතවල ඒ කරම විපාකනිිසා්දුක්විින්දා. අපේ භාගතුන් වහන්සේගේ කාලයේ මේ ලකුුණ්ටක බදධිය මහරහතන් වහන්සේ මේ ශාසනී මිහිරිහඩි ධර්මදේශනා කරන භික්‍ුන් වහන්සේලා අතරින් අගතැම්පත් අග්‍රස්ථානී ලැබවා උන්හසේ හරී මදුරහඬඩින් ධර්මදේශනා කරනවා. තුඋන්වහන්සේගේ ධර්මදේශනාවල් අහන්න විවිධ විවිධ පලාාත්ල භික්ෂුන් වහන්සල වඩිනවා. බොහ පිරිස් වඩිනවා. හැබැ උන්වහන්සේ කවදාවත්මන එකම විිචුන්හසේ නමක් තුරූපියෙන්ද කරන කොට එක බදිය මහතන් වහන්සේට තවත් සංසාරක කර්මයක් විපාකදිල්ල තිබුණනි එතම උහන්සේක උස අඩුයි උසාඩු ශරීරයක් උන් අහසර තියෙන්නේ තයමි ලකොටක බද්දිය මහරහතන් වහන්සේ දකිනයට පියණෙ කුඩා සාමනීරයෙන් වහන්සේ නමක් වගේ උසින් අඩු නිසා ඉතිං අර සමහර භික්ෂුන් වහන්සේලා පන්සල ටෙනකොට හාරේ ප්‍රාන ොකොඩින් ඇතුල්ලන කොටම කිනවා. කුඩා සාමනීරයන් වහන්සේ නමක්කිඉන්නවා. තිනර එන්න තෙරුන් වහන්සේල කතා කරලා සාමනීරෙන් වහන්සේගින් අහනවා පොඩි ළමයිකොග කතා කරන භාෂාවී. අපි කොඩා ළමුන්ට කතා කරනන්නේ භාෂාව කොහොමද සාමනයට පැටියා සිවරුවරින් හිම දාසක් නෑනේද දඟවැඩ කරන්න හිෙමනේනීද සෙල්ලං කරන්න හිෙමනෑනේද දඟ කරන්නපා සිල්ලං කරන්න පා කියලා හිලි කරනවා කනින් අදිනවා කම්බොල්ව ලිින් අදිනවා ළඟට අරගෙන ටොකුවානිනවා අද දෙකෙන් අරගෙන උඩුදාල බිමදානවා. පොඩල මේ කම්බුුණමය සහර කෙනෙක් කරන හිළු තියෙනවනනි. ආනෝටික කරනවා. සාමනීරණ වහන්සේ ඒ ස්කිසිම දේකට බාධ කරන්නතු ඉවසගෙන ඉන්නවා. එරහතන් වහන්සේෙනමක්නෙ. උනසේ සාමනයට වහසේ දමක් නෙමී. ේ හරහතන් වහන්සේ මක්නම පේණ සාමීරෙන් වහසේ මක් වගේ ඉති දැක් විිචුන් වහන්සේලා බුදුරජන් වහන්සේගේ ළඟටගේ හිල්ලහනවා ස්වාමීනය අපිම බොහෝ දුර බැහැරඳගෙන නාවේ අර ලකුන්ටක බද්දිය මහරහතන් වහසේගේ බණටික්ක හන්නඋසේ බොහොම් මිහිරිහනින් බණ කියනවා කියලා යාහර තියෙනවා. ස්වාමිනිි කෝන් වහන්සේ කාටද ලකොටක බද්ධිය හාමුදුර කියන්නේ. භාගතුනාහසේ භික්ෂූන් වහන්සට කියනවා. මහනිනිි. අර නොඹල එනකොට ප්‍රධාන වාහල් කඩදී එක කුඩා සාමනේරයයි කෙලෙ කෙනෙකොට විහිළු කරාන්නේ. අන්න උන්වහන්සේට තමයි ලකොන්ඩ බද්ධි කියල කියන්නේ. අරාප හාමුදුලට උන්හිටි දැන් අමතක වෙලා. වහාම හතරුන්හන්සේක ළඟට ගහිල්ල පාමුල්ල වැැඳ වැටිලා පාදයන් සිමිවින් ගොප්මසින් අල්ලගෙන සමාව ගන්නවා. අනේ සාමීනී නොදදැන කරපු කරමයට අපට සමාව දෙන්න නොදැන කරපු වරදට අපට සමාව දෙෙන සෙක්වා කියලා. භාගතු වහන්සේකින්ගේ ලාහනවා. ඇයි ස්වාමීනී නී තරම් මහ පුුණ්්‍යවන්ත ීවිතයක් ලැබිලත් උන්හන්සේව දැක්කම අපට විහිලු කරන හිතුනේ. තර භාගතහන්සේ කියන මහනී. එක උන්වහන්සේගේ සසර දෝෂයක් කියල තමයි අර කතාව කියනි දං ඉතිං එදා කේලිසීල රජවෙලා අ වැඩිහිටියන්ට ඉරිහැර කරේ කරදර කරේ වෙන කවරත්නෙව ලකොන්ටක බද්‍ය හාමුතුරුව. ඒේක තමයි කරමේ ති ආන් ඒවගේ පින්වතුනමේ සසර දෝෂ බලපානවා අද තෝන තරන් එහිම ඉන්නවනි වැඩිහිටියන්ට ඉරිහැර කරනවා විහිලු කරනවා වැඩිටියේ දැක්කම ගරු කරන්නේ නෑ ගුරුවරේ දැක්කම ගරු කරන්නේ නෑ සමහර පාසල්ලල් ලමුන් ඉන්නවා හරීම හිතුවක්කාර විදියට තමයි තමන් ඉගනගන්න විද්‍යාල්ලේ විදුහල්පතිතුමා ආමන්ත්‍රණය කරණි ගුරුවරු ආමන්තරණය කරන්නේ හරි පහත්විදියට අපේ දරුවෝ හිතනවද අපේ දරුවෙ කරන්නේ තමන්ගේ සසරත හොදක්ද කියලා තමන්ගේ සංසාරයට විතරක්නෙවෙේ මතකතියාගනේ මේ ජීවිතයටත් කරගන්න ප්‍රමාණහානිිය ඒ බාල ජීවිත්‍යයක් අපේ දරුවන්ගේ ජීවිත තුළ පුොරුදු පුහුණු කරගන්නනිපා. සමහලට අසත්පුොරු සෑඇසුරට වැටු නම. ඔය වගේ කාරණා තමන්ගේ ජීවිතය තු ලිස්මතු වෙන්න පුළුවන් හැබැයි මතකතියාගන්ඩ ඒ විහිලු කරන්න කාටවත්නෙවෙේ. තමන්ට මුළු ජීවිතයම කියල දෙෙන ගුරුවරයට. ඔවන් වැටුපක් අරගෙන රස්සාාව කරනවෙන්න පුළුවන් නමුත් මතකතියාගන ොන් ගරුවරු. ඔවුගේ දැනුම ඒ ලබන වැටුපකට සීම කරන්න එබෑ. ඒවන් දැනුමක් ලබාගත්වේ ගුරුවරු. තමන්ගේ ජීවිත අනාගතයේ සුවදායක ජීවිතයක් අනාගතය සැපවත් ජීවිතයක් උදාකරවන්ඩ වෙහෙසන ඒ ගුරුවරුන්ට ඔබ අගෞරව කරලා කතා කරනවනං මගතකතියාගන්න පින්වත් දරුවනේ. තම තමන්ගේ ජීවිත වලටත් මේ ජීවිතය මොයි කරණ කර්මයාපෙට පෙරල එන්න පුළුවන්. තමන් අනාගත ජීවිතය අඳුරුවෙන්න පුොළුව ආලෝකම ජීවිත ලැබෙන් නඇතිවෙන්න පොළුව හැ එහෙම කරම කරලා සමහරයග ජීවිත බලන්න පුළුවන්ග තින් අතීත කරම කුසල කරම බලවත් වෙලා තියෙනවන හැබැයි මතකතියා ගන්ඩ එහෙමයටත් මතු ජීවිතවල දිනම් ඒ කර්මෙන් ගැලවෙන්න බැරිව. එනිසායි එහෙම මෝඩ චරිත අඥඥාන චරිත බාලචරිත තමන්ගේ ජීවිතය තු ලාරෝපනය කරගන්න එපා ඒ ගරු කරන්න ඕන අයට අගෞරුව කරන්න එපා වඳින්නෝනයට අගෞරුව කරන්න එපා සමහරලාට දෙමෝපියන්ට තොයි වගේ ඕන තරං අගෞරව කරන ළම ඉන්නවනි. අගෞරොව කරනවා නින්දාපහස කරනවා කොච්චර දරු ඉන්වද පින්හොතයි දෙමෝපියන්ට ගහන බනින්න. ගහන බනින කාරණාව පැත්තකෙන් තියන්න. දෙමෝපියන්ට කරන හානේ කොච්චර බරපතලද කියල කියනවනං. තමන්ට හැකියාව තියාගෙන තමන්ගේ අම්ම ලවා තමන් ඒේකක් කදාගන්නවනං. තමන්ගේ අම්ම ලවා තමන්ගේ ඇනුන්ටික හෝදප ගන්නවනම්. පේ දරූ මතක තියාගණ්ඩ තමන්ට සසරක් ගෙවල නිම කරංගන්න බැරි පාපකර්මයකු රැස් කරගන්නේ. තමන්ට හැකියාව තියෙන කාලේ දෙමවපියන්ගේ වැඩගන්නවකිනයක පවක්. තමන්ට නොහැකියාවක් තියෙන කාලේ දෙමවපිය වැඩටික කරල දෙන්නේ. හැකියාවක් නැති කාලේ න තමන්ට හැකියාව තියෙද්දී ඔබ දිමෝපියන්ට පරණ වනම ටික හෝදලදින මට තේක් දල දින්න මට කෑමටික එල දෙන්න ඇති මහර දරුයින්න්නොන කෑමටික ලඟට ගෙනවල බෙද බෙදවල ගන්නවගන්න ල්ලට. කෝපිෙන්දලගෙන්න්නෝ ගන්නවා කාලේවෙරලා පි න්නක්ත් දෙෙනවාද ඒ දෙමපියන්ට මහෝ දන්න. මේ බරපතලකම නොදන්න සසාහරක්ඥාන දෙමවපියෝත්. දරුවන්ගේ හිතරරිදේ කියල දරුවන්ට ආදරේ කියල හිතල ඒටික කරල දෙනවා ඇත්තර මේ මපියොත් දරුවන්ට ආදරනේ මේ ජීවිත දරුවන්ට දුකක්වේ කෙ හිතල නෝටික කරල දෙන්නේ නමු හිතන්නොකගේ කරලා දෙන්නේකගේ දෙම දරුවන්ට කොච්ච දුක් වෙනවද. අති විශාල් දුක් පං ත්නේ දරුවන්ට ලැබෙන්නේ නිරී ගිනි දැල්වල. ජීවිත ගණන් දැවෙන්න පටන් ගන්නකොට නිරයට ගිහිල්ල ජීවිත ගනන් දුක්වින්දින පටන් ගන්නකොට එහෙම ජීවිතයක් ලැබුණොත් ඔබ හිතනවදක සැපයක් කියලා. දරුවන් ගහිම පුරුදු කරන්න එපා ඔවුන්ට හැකියාව තියනෙන කලේ ඔුගේ කටයුතුරික ඔවන් කරග නිද දෙන්න. චමතර කරුණක් ම මේ මතක් කළේ බොහෝ වෙලාවට දිමවපියෝ සම්බන්ධනුත් දරුව හිෙම කටයුතු කනවා. සමහල ශ්‍රමණයන් වහන්සේලාට ගුරුවරෝුන්ට වැඩිහිටියන්ට දෙමවපියන්ට ඔය වගේ. ඕන තරගින්න්නො නිදාා පහස කරන අයි ති හිම අපහස කරන අගෞරෝ කරන ඒ අයි තම තමන්ම තමයි කරම රැස් කරගන්නේ ති ඒවා පෙරලා තමන්ගේ ජීවිතවලට අඳුරු ජීවිත ලැබිල විපාකදින පටන්ගත්තයෙන් පසද පිහතිනි මතකතියාගන්න තමන්ට පිහිට පිළිසරණට කවරුවත්න්නේ. එසමි ගෞරව කරනව කියන කාරණාව අතිවිශේෂ කාරණාව. ගතු වහන්සේ වඳිනව කියන කාරණාවතුුලින් ඇතරම් බලාපොරොත්තනි මාන්‍යය අඩු කරගන්න. මොකද නිර්වාණයට පවා විශාල බාධාවක් ඇතිකරවන කෙලෙස් ධර්මයයක් තමයි පින්හතුනි මේ මාන්‍ය කියෙනක. අනාගාමී වෙලා රහත් දෙෙනකම් යි මාන්‍ය අඩුවෙනිනේ රහත් බව ලබනකම්ම පිතුනි මානය අඩුවෙනිනේ. මාන්‍යකැන ඒ තරම් භයානක අකුසල කර්මය කෙෙස්ධර්මයක් තමන්ගේ ජීවිතය සසර අති විශාලදුකක් කුරුම කරවන බයානක කෙලෙස්තර්මයක් තමයි මේ මාන්‍ය කියනෙක. මාන්‍යති බොහෝ කොටස් තියෙනවා ඒවත් මෙතන දිගහැරල විස්තරය කරන ගත්ත ත අපට මාන්‍යකයන කාරණාව අවසං කරගන්න ලැබෙන්න්නේැහැ. අප එකික කර්ම විභාග කාරණාවල් කෙටියෙන් කෙටියේ ම මේ විස්තර කරගෙන යන්නේ මේ කාරණාවලට සම්බන්ධ බොහෝ කරුණු අපි ොක්ෙක් දශනව වල දශනා කරලලා තියෙනවා. එනිසා තමයි මේවා නැවත නැවත දීර්ක විස්තර කරනම මේ කාරණාවල් යොදාගන්න නෙත්තේ. ති මේවා විවිධවිවිධ කාරණාමත භාගතුන්හන්සේ බෙදල තියෙනවා. ඒසාම මාන්‍යිකන කාරණාව තමන්ගේ ජීවිත අඩු කරගන්න හොන්ඳම ක්‍රමේ තමයි පින් උතුන මේ ගරු කරනෙ එක වදිනව කියනක ගරු කල කතා කරනවා කියන එක. න්‍ය අඩු කරගන විශේෂ කරණාවගේ ඒ මාන්‍ය අඩුවෙනකොට තමයි ප්‍රඥාව බලවත්වෙන්නේ තමන්ගේ ප්‍රඥාව වැහෙනවා මාන්‍ය බලවත්වෙනකොට තැන් බලන්නැන් සමහර වෙලාවට මමි පුොඩ උදාහරණයක් කියන්නේ සමහර කෙනෙක් වරදක් කරන්න බලවා. සමහරලාට ඔය වරදක් බව දැනගෙන ඒ වරද හොට හානියක් බව දැනගෙන සමහරලාට කෙනෙක් ඉද අවවාද කරනවා වරද කරන්න එපා මේකෝ හොඳ නැති දෙයක් කියලා ඔවාද කරනවා සමහරලාට අරපුද්ගලයාට මාන්‍ය අධිකනං ඔහු එක පිළිගන්නේන මාන්‍ය අධික නම් පිළිගනිනේ මාන්‍ය බලවත් නම් පිළිගනිනේ දැන් ඔම කතාවක් තිෙනවරික්ක සාමනීරන් වහන්සේ නමක් උනාන්සේට ධ්‍යාන තියෙනවා ංකොඩ නාගාමී උනත් මාන්‍යතිීවා කියලා. දෙම සාමනීරයෙන් වහන්සේට මාරක පල ලැබිලනේ නමුොත් ්‍යාන තියෙනවා ආසිංයන්න පුළුවන් පීදු ප්‍රාතිහාරයපාන්න පුලන් ඔය දවසක එක රහතන් වහන්සේ නමක් වැඩමකරපු වෙලාවක මේ රහතන් වහන්සේට මහාසෑයම වදීන්න පෙරහංකඩයකට මල් ගැනල් දිනවා. පෙරහංකඩයකෙන කොච්චර කුඩා උපකරණයක්ද. ඒ ඇතුලට මල්දාල තියනවා මේ සාමනීරයෙන් වහන්සේ ඒ මල්වලින් මුලු මහසෑ මලෝම වහනු කළුවන් ගුණා. උහන්සේක ඉරදි ප්‍රාතිහාරී. ති රහතන් වහන්සේ රහත් බව මේ සාමනීරෙන්න් වහසේ දන්නේ නේ සාමනීරෙන් වහසේ ඉතන් ඉතිමේ තමන් ජාන තියෙන නිසා තමන් තම විශේෂ හැකියාව තියෙනව කියරණ. රහතන් වහන්සේ සාමනීරෙන් වහන්සේ අවවාධයක් දෙනවා ආශ්මතුනි කෘතා්ඥ නිරදිී ඕන ලාවක නැතිවවෙන්න පුළුවන් එනිසා සහ ප්‍රඥ උපදවගෙන වැඩ කරන්න. කෙන භාවනා කරලා තවටිකක් දියුණුවක් ලබලා මාරකපල් ලබන්න කිලැකිවේ. සාමනීරයන් වහන්සේ ඇහුණු නෑහුණු ගාන්ට ගිය. ආයමත් දවසක රහතන් වහන්සේ පිඩපාති වඩිනම ගම්මට සාමනීරයන් වහන්සේ ප්‍රමාධ වෙලා ඉඳලා ඉරදිීන් අහසන් පිඩපාති වඩිනා ගමට ඕකත් දැකපු රහතන් වහන්සේ අවාදයක් දෙනවා ආශමතුනි පෘතජ්ජන ඉරදිියනං හැමදාම තියනවකිල කියන්නබේ ඕන වෙලාවක නැතිවෙන පුළුව.කොද නීවරණ බලවතච්ච ගමන් ්‍යාන නැතිවෙන ධාන ැතිවෙච්ච ගමන් රදිිය නතිවෙනවා. එනිසා කියන සිහයෙන් ප්‍රඥාව වැඩ කරඩ සිහයෙන් ප්‍රඥාව වැඩකර නැතුනොත් නොඹට අනාගතය කැහැක්කන්ද කාන්තාවකින් ැඳබොන්නේ වෙන්න කිව. සාමනයරෙන් වහන්ස සල්ලක හමුදුරලට කියනවා ස්වාමීනය ඒක කොහොමද මට වෙන්නේ. බලන මාන්‍යවන්ටට ධ්‍යානතින මාන්‍යය. ති දවසක් අහසින් ගමන් කරන කොට එක කාන්තාවක් දී නානගමන් ගීතියක් කියනවා. මේ ගීතියට මේ සාමනයරන්නාහසසිගේ තැලවුුණා. තොට කාමයන් බලවත් වනා නීවරණයන් බලවත්ව වනා ධ්‍යාන නැති වුණා ධානින් පිරිහුනයින් පස්සි දේරුදිනැ වෙලා. හසද පුළුම් කැල්ලක් බීමට වැටිනොවගේ සාමනේයරන් වහන්සේ ගංවට පතිත වුණ. කර කාන්තාව නගන ශරීරෙන්න්නාන්නේ ඇැගේ ශරීරයේ දැක්ක ගමන් සාමනර අහස ගීත පාලනය කරගන්න බරරි වුණ ඇ ොඩටම ඇ විවායෝජනාවක් කළ කොච්චර කිවත් ඇහ වෙන අන්තිවෙදි උපැවිදි වෙලා කාන්තාව ගිවිිතදරට ගිහිල්ල පියාගෙන් අවසරගෙන නෑවිවාහ වනා. මහන ජීවිතක හුරුවවෙච්ච කෙනෙක්. හි ජවිතයේ ච්චර හු වක්න ොත් ති හි ජවිතයේ තියන ඒ දුක්සභාාවති විදිි වඕන දැ හම්බ කරන්නු රසාාවට යන්න ඕන වෙන දවගන්න බෑ. ඇති දවක් කොහොම ඉන්නකොට මේ මේ කාන්තාව දවල් කෑමක ගෙන පරක් වුණ වෙලාට කාලබෙල හිටපු කෙනෙන්නේ පරක් වුණ. ඉතිං මේකට මේපුරුෂටකයන්ති ගියා ඇති කාන්තාව කෑමකගේල ප්‍රමාද වෙනකොට අතේ උල්කරකර හිටිය ලියක් ඉතින් අන යි. පරක්ුණි කල බැන්නනම කාන්තාවව දොස්කියෝ මට අතට පට සේවක වන්වනන් වෙලාවට කෑමෙක් ගෙනත් දෙන්න කියලා. මේක ගේ තිව පුරුෂාරත්්‍යයේ තිබිච ලියම් ි කකල ගැහවා. ගිහිල වැදුන හැට ඇහැ පසාරු කරංගිය. ඒක දැකපු මේ පුරුෂාන්ඩන්න ගත්තා. පටට මිනිස්සයිල සසනවති හිතල කරපු දෙයක්න වේනේ අපි බිරිඳ සුවපත් කරගමු කියලති. පිරිසැවිල සනසන්නේ. ගේ බිරිඳට නියක් වුණා කියලා අන්රම කියනේ ඇත්තටම මේ පුරුෂ අන්ඩන්නේ බිරිඳට හානියක් කරා කියනකට නෙමී එතකොට තමයි මතක්කුණේ එදාර හාමුදුරොකය පවවාදය. දැන්තම මේ පුරෂයට මතක්ුණේ එදා මගළඟට ඇවිලා අවවාදය දුන රහතන් වහසනමක් නේද කියලා. තිං මාන්‍ය අධික නිසා තමයි අවවාදිටි හිතනෙමු නැත්ති. ඒ වගේ ඕන තරන් ජීවිත්තවලටමි මානනිිකෙන කාරණා බලපාන අවවාදෙට හිත නෙමිනිනේ? දෙයක් අහන්නේ නෑ අනුතුරකින් වලක්වන්න හදදී ඒවට ඇහුකන් දෙන්නේෙනෑ මා්‍ය නිසා තම තමන්ගේ ජීවිතවල මේ කාරණාවල් යොදල බලන්න මේ කාරණා නිසා ජීවිතයට වෙච්ච හානි ඕනතරං ඇති ජීවිතවල ඕනම කෙනෙකුගේ ජීවිතවලට මේව ගදදැකින් ඇැති. එන සැමි මාන්‍ය කියන එක තමන්ගේ ජීවිතය තුලයින් පුළුවවාන්තරං යටපත් කරගන්න මොකද මේක නතිරගන්නන රහක්ත් පෙන් ඕන යටපාත් කරගන්න රමයි තියෙන්නේ. පුළුවන් තරන් යටපත් කරගන්නු. ඒකට කරන්න තින විශේෂම උන්න කරමේ තමයි පින්වතු නිමේ වදිනයක. වන්දිනාකාරය පිළිබඳවත් අප පහුගේ දවසල විශේෂ දේශනාවක් ඇත්තු අපි පිහුතුට මතක තියෙන ඇත සමහර වෙලාවට වන්දිනකොට වන්දනා කරන ක්‍රම සාමාන්‍යෙන් වන්දින කොට ක්‍රම පහක් අපි විස්තර කරනවා. පිණේ පිටකේ කාණා පහක් මූල්ලිකරගෙන වදදි නඕන පිවෙල. වදදින කෙනාගේ ලඟට ගිහිල්ලලා වඳි නොන ආකාරය පාදයන්දිික සම්භානය කරගෙනදැ නව පි්ුන්හසේනමක් වැඩිහිට බික්චුන් වහන්සේ නමකට වදින කොට ඒ කරන ක්‍රමවේදය. තලි විස්තර කරනවා කොහොමද වන්දනා කරන්නුන පිළිවල වන්දින භික්චුන් වහන්සේ ලඟට ගිහිල්ලා තමන්දවර වසාගෙන වන්නන් ඉන්න ඒකාන්ස කරලා දනගහගෙන තමන්ගේ අත්ලිින් ඒ වදින තෙරුන් වහන්සේගේ පාදයන් දෙක අල්ලෙන් සම්භානය කරන්න ඕන. සම්භහනය කරලා තමයි වන්දනා කරන්න ඕන. එහෙම වන්දනා කරන්න ඕන පේමය ගෞරවය මූලික කරගෙන පේමංච ගහරවංච. ප්‍රේමයයි ගෞරවයයි මූලික කරගෙන තමයි වන්දනා කරන්න ඕන. මේ කාරණහපත් පහ තමයි මූලික වශයෙන් අපේ ජීවිතවල වදිනකොට පාවිච්චි කරන්න වුන ක්‍රමිය ඒගේ මට්කතාවල තව තව ක්‍රම සහන් කල තිනො කාරණ ඔක්කෝමිකට එකතු කල්ලා ක්‍රමවේද ටිකක් අපි පෞගගේ දවසක දේශනාවකද අපේ පින්වත්තුන්ට දේශ කළලා නැවත මේ කාරණා විස්්මතු වෙච්ි නිසාමන් කෙටික් තක් කරන්න. එ අපි වදිිනකොට කායිකව වාටසිකව මානසිකව. මිනිම කාරණා තුනින් වන්දනා කරන පුළුවන්. ඒකත් උත්කෘෂ්ට මධ්‍යම හීන. කිය මට්ටම් තුනකට වන්දින පුොළුවන්. කයින් උත්කෘෂ්ට විදදියට වන්දිින්න පුළුවන් මධ්‍යම විද්දියට වන්දින පුළුවන් අදම එමන යි හීන විදිට වදින්නත් පොළුවන්. කොහොමද කයි උත්කෘෂ්ටල සවඳන්නේ. යම්කිසි කෙනෙක්ින් දන්ඩ නවස්කාරය කළොත් එක උත්කෘෂ්ට වන්දනාව. භාගතු හසේගෙල් ළඟ දන්්ඩ නවස්කාරය කරල වදිනවා එක උත්කෘෂ්ට වදනවා. යම්කිසි කෙනෙක් පසඟ පිහිටුවල වදිනවන. පසඟ පිහිටුවනකොට දන්නහිස අත් දෙෙක නලල මේ අංග පහම බිමිස් පර්ෂවෙන්න ඕන සමහර කෙනෙක් නල අදෙකුඩ තියාගෙන වදදින්නන වෙතකොටඒ පසඟ පිහිටුවල කන වදනාවක් නෙවී. පසඟ පිහිටුවනකට අංග පහම බිමිස් පර්ෂ වන්න ඕන. ො එෙහිම වැදොත් මධ්‍යම වන්දනාව ඉළඟට හීන ක්‍රමිනක් වෙන්නේ හිටගෙන වන්දිනකොට දනස් දෙක විතරක් බිමතිීල වන්දින කොට උක්කුටියෙන් වදින කොටේ හීන වන්දනාවක් වෙනවා. ඉළඟට වටනෙන් කරන උත්කෘෂ්ට මධ්‍යම අදම ක්‍රමය තමයි අපි හිතමු තමන්ගි හිතතුල නැගෙන ගාතාවක් භාගතුන් වහන්සැති කියලවන්දිනවා. එව ගොඩක් සංකීරණ කාරණ මකද ගාතාවක් නිර්මාණය කරන එකඉති බොහෝම. සංකීරණම කාරණාව. එහෙම වැන්දුොත් එක උත්කෘෂ්ටන්දනාවක් වචනයෙන් කරන. එම නැත්තං අනුන් නිර්මාණය කරපු ගාථාවක් තමන් කියල වදිනවා. අපිම ගාථ ඕන තරන් කියල වන්දි නවස්ථා තියෙනවා. තොට එක මධ්‍යම වාචසික නමස්කාරයක්. අදම නවස්කාරයක් වෙන්නේ ගාතාවක් කියන්නේනේ පාටයක් කියනවා. ඒ භාගතුන් වහන්සට මාගේ නමස්කාරය වේ වයි. වගේම නොහරි පාටියක් කියල වන්දනාවක් කළො ඒ හීන අදම නමස්කාරයක් වෙනව වචනින් කරන. මනසින් උත්තුෘෂ්ඨ ක්‍රමයක් තමයි අප්‍රමාණ බුදුගුණා වරජනය කරගෙන කරන වන්දනාව. බොහෝ බුදුගුණා වරජනය කරගෙන වන්දනාවක් කරනවනං එක මනසින් කරන උත්තම නමස්කාරය, ඒ බොහෝ බුදුගුණ ප්‍රමා්ට වඩ අඩුවෙන් බුදුගුණ ප්‍රමාණයක් හිතේ නගගෙන වන්දින මනං එක මධ්‍ය මානසික නමස්කාරය එම නැත්තං. තත් ොට අඩුවෙන් බදුගුණු ප්‍රමාණයක් හිතේ නගෙන වදිනවනං ඒක මානසිකව කරන අදම නමස්කාරය. මේක තමයි මට්ටම් තුන සඳහන් කලා තියනෙ කයින් වචනයෙන් මනසින් කරන. තොට මිනිමී ක්‍රමවේද භාවිතා කරලා තමන්ගේ වන්දනාාව උසස් කරගන්න පුළුවන්. ඉති ගරු කරනකොට වචන පාවිච්චි කරන්න ගරු කරලා. එහම කරනකොට අපේ පිංහතුන්ට තමන්ගේ ළඟතියනේ මාන්‍යය අඩු කරගන්න පුළුවන්. මාන්‍ය අඩුවනවා කියන ප්‍රඥාව බලවත් වෙනවා ප්‍රඥාව බලවත් වෙනවා කලකැන්නේ අපේ පෙන් උතුට මෙලොව ජීවිතය සෝපත් කරගන්නත් පොළුවන් පරලෝ ජීවිතය සෝපත් කරගන්නත් පොළුවන්. තින් දෙලෝ ජීවිතයම සෝපත් කරගන්නට පොළුවන් අති උදාර කාරණාවකොයි භාගතුනාන්සේ මෙතන මේ දේශනා කරන්න ඉතින් යමෙක් ඒවගේ කටයුතු කරන්නේ නැත්තම් ඊළඟ ජීවිතය නිරේක උපදින්න පුොළුවන් එම නැත්තං මනුෂ්‍යෙක් වුණනොත් හීන කුලේක උපදින්න පොළන් පහත් කුල්ලේක උපදින පුළන් කෙනෙක් ගරු නොකරන කෙනෙක් තත්ටයට පත්වයෙන පුළුවන් සමාජයෙන් ගෞරවැයක්ක් නොලැබෙන්නේ අන්න එවැනි පිරිසට තිං සමාජයේ උසස් ගෞරවයක්ක් ලැබෙන උසස්කුල්ලේක උපදින්න උසස් රාජකීය ගෞරව පවා ලබන්න උසස් තැනකට යන්න නං තමන්ගේ ජීවිතය තුළමින් මාන්‍ය අඩුකරගෙන මේ කාරණා ටික හරියට කළුත් අපේ පින්වතුන්ට ඒ කුසලය සසරට ළඟා කරගන්න පුළුවන්. ති මාන අඩුරගන්ඩ අපේ පින්වතුන් හැම විලාවකම කටයවොතු සිද්ධරන්න. තිඒ කාරර්ණාව මතක් කරමින් අපි අද්දට මේ දේශනාව නිමාවට පත්කරනවා. හොඳ එමනං අද දවසේ මේ උදාාර ධර්මදානමී පිංකම සිදුකරලා රැස්කරගත්තු සියලුම පින් අපි දායකත්්‍යය දරණ පිංවතුන්ට මේ වෙලාවේ පින් අනුමෝදන් කරලා එපුන් යාාන මෝදනාව ලගා කර දෙන්නේ බලාපොරොත්තු වන්නේ. ති අද දවසේ. ඒකේ රවන්දර රසත් කුමාර මහත්ම නොම්බර එක සයාසූ හත වයිට්වේල්වත්ත පත්තල ගෙදර වියන් ගොඩ ලිපිනේ පදිංචෙතුමා තමඇදමේ දේශනාව දායකත්වේ දරන්නේ. තින් බලාපොරොත්තු වෙනවා සියලු ලෝසත වෙත ධර්මාබෝධී සඳහා මගසලස්ොමින්, විවිධ මාධ්‍යහාරහා ධර්මදේශනා පවත්වන ගරුස්වාමීන් මහන්සේලා හටත්. ඒ සඳහා දායයිකත් විඩරු පින්වතුන්ටත් මාධජාලය සමටත් නිරෝගිස්ුවේ ප්‍රාර්ථනා කරලා ීර්ගෞශය පාර්ථනා කරන්නට මූල්ලික වශයෙන් එතුමා බලාපොරොත්තු වෙනවා. එවගේම සොපීමත් මෞප තුමිය ඇතුළු සියලු ඥාතීන්ට නිරෝගිසුවය ප්‍රාර්ථනා කරන්න දීර්ගාෞෂය ප්‍රාර්ථනා කරන්නට මේ වෙලාවේ බලාපොරොත්තු වෙනවා. එවගේම පරලෝ සැපත් පියන්න ඇතුළු සංසාරගත මියගිය පින් බලාපොරොත්වන සියලුමීගෙන් ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නත් එතුමා මේපින් කමතුලින් බලාපොරොත්තු වෙනවා. එමනං ඇ සජීවත් සිටින්න ආද්‍රරනී මෑනියන්ට නිදුක් නිරෝගී සෝපත් භාවේ ලැබේවා කායික මානෙසික සෝපත් භාවේ ලබේවා කියලා අපි මේ වෙලාවේ ආශිරුවාදය කරනවා. එවගේම පෞලේ හැමදි නාටමත් නිදුක් නිරෝගී සෝපත් භාාවේ ලැබේවා. එවගේම සීරු ඥාති මිත්‍රාධදිින් හැමදි නාටමත් නිදුක් නිරෝගී දීර්ඝ ෂ සම්පත්තිය ලබේවා. ගේම විශේෂම ිය පරලෝගගේ පාදරන පියාන්න තුළ පින් බලලාපොරොත්තුවෙන, සීලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. එහැම දෙනාගේම සසර ගමන සූපත්වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාරි සත්‍යය ධරමිය ඔබොදු වේවායි, සාධෝ කියයා අපි පින් අනුමෝදන් කරමමු ති ඇත්තු ඉතාම වටින පින්කම කදවසම සිද්ධ කරටේද, අපිමුළුණුත්තේ කරණන මතත්ක්කල ති ධර්මදානයක් දායිකත්තේ දරමී වටින කම අපි නිතර මතක් කරලා තියෙනවා. ධර්ම දේශනාවක් සඳහා ධර්මදායකත්වේ දරණෙ කත්ති උදාාහර පිනක්. ඒ පිංහතුන කොයිතරම් මහපිනක් කියනව දෙ කියල කියනවනම්. පිංහොතුන ධර්මාශෝක මහරජතුමා මෙ ධර්මදානයක තිබින අසිරිය. ධර්මදාානයක් කොයිතරම් මහත්ඵලවෙන්නේ හේතුව භාගිතුනා ස ්‍රදේශනා කරන මේ කාරණම් මේ තරම් විශේෂවන හේතුවමං මේ සඳහන් කරන්නේ. ධර්මාශෝක මහරජතුමා, වසකට හැටදාහක් තමන්ගේ මාලිගවෙ දන්දුන්න විිචුන් හසල වඩම්ම වවලා. දවසට ලක්ෂ පහගන දන් දෙවා බුද්ධරත්යෙන් ටෙක් ක්ෂයක් ධර්මරත්නයට ෙ ක්ෂයක් සංරාත්නයට තවත් ලක්ෂයක්, ගිලාං ිචුන් වහන්සේලාට තවත් ලක්ෂයක් නීග්‍රෝධ සාමනයයට හසර තවත් ලක්ෂය. ඒවගේම තමයි ධර්මාශෝක මහරයිතුම රටවල් නමයකට ධර්මී ප්‍රචාරය කරා, තමන්ගේ දරෝදින පැවිදි කෙරවා. අ සුහාරදාහක් විහෙර විහාර හැදවා. මේ තරම් මහා සාාසනිික සේවයක් ධර්මාශෝක රජතුමක් කළේ මොකක් නිසාද. එදා නීග්‍රරෝධ සාමනීරයන් වහන්සේග අහපු බණපද හතර නිසානි. බණපද හතරක් අහපු නිසා තමයි ධර්මාශයක රයිතුමා මෙහිම වෙනස් වුනේ. එතකොට පින්හතන බලන්නමි ධර්මදානයක තිබෙන වටිනකම. අපි පින්වොතුන් අද හිතන්න මේ බණට්ටි කදහවා අපි හිතමක මාන්‍ය බලවත් කෙනි. එම නැත්ත වැඩිහිටියන්ට ගරු නොකරපු කෙනින්. කලිසි රයිතුමයි කතාව හලා හරි වස්සකාර ඇමතිේ කතාාවහලාරිී අනේ මම නං එහෙම කරන්නේ නෑ මේ ජීවිතයේ මේ වරදමං කොහොමාරි හදාගන්නව කෙල එක්ක දවසක්කරි වැදොත්තිේ මනුසයා ඩිහිටියයකුට ගරු කළු ගරු කල කතා කළොත් තවන්ගේ අම්ම තාත්තට බාධාවන්නතුව අගෞරව කරන්නත් එක්ක දවසක්කාරරි හරියට ඒ කටුතුලික කළු? හිතන්නක ඒ කරගත්තු පින මෙදායකත්‍රය දරන ැඇත්තන්ට කොච්ච රණු මෝදැගෙනවත යනුමෝදදැන් වෙන පින නම් කියල නිම කර නෙබේ අනිත අපි මුලින් මතක්කර වගේ නිත්නාලිකාව ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසක් බණහන නාලිකාවා. එක හුරු වෙලා තියනව ශ්‍රාවක පින් උතුගේ බණහන්ඩ තිගෙන නිසා ඒඇත්තන්ට විශාල අනුග්‍රහයක් මේ දේශනාව. ඒවට දායකත්ේ දරලා ඒඇත්තන්ට බොහෝ පින් කරගන්න පුොළවා. තින් ඒනිසා අදත් මේ ඇත්තුූඒ මහා පින ඒ පින් උතුන්ගේ ජීවිත තුළ සිද්ධ කරනවා. තින් මේ දේශනාව මේඇත්තුන්ගේ ගෙදරක පැවැත්තුව වනන් ඉතාම සුළු පිරිසයි මේ බණටිකහන්නේ. නමුත් අද මේ නාලිකාේ මේ බණටිකහ කියපු නිසා දායකත්ය දරපු නිසා කොයි තරම් පිරිසක් මේ දේශනාව ශ්‍රබනය කරද බලන්නකු. මේ බණටි කහල්ල කී දෙනෙක් තමන්ගේ ජීවිතයේ අඩුපාඩුකං හදාගන්වද කියල බලන්නකෝ න ඒකයි මං කිීවේ අපි වන්දින මට්ටම් ගැන කියල දුන්නා එක් කෙනෙක් කරේ වදින එක් මට්ටම ජීවිතය පුරුදු කරගත්තොත් ඒ පින මේ දායකතය දරන ඇත්තට කොච්චර ලැබෙන මත ඒවා කියල නිම කරන්න බැරි මහානිසංස ධර්ම දාානයක ලැබෙන ආනිසන්සේ කොයි වගේෙද කියල කියන්නේ අ එක් හාමුදුරු නමක් කලින් ජීවිතය ක කරපු පිනක් මේ ජීවිතය විපාක දෙනවා උහන්සේ ගේ ජීවිත විවාහලායටක පිරිද උනාාන්සේ පැවිදි වෙච්චි නිසා ඇය රජුග අන්තපපුර කාන්තාවක් වුණා දවසක් මේ කාන්තාව කියනවා තමන්ට නිල්මහලෙල් මල් මිටක් ලැබුනම මගේ කලින් ස්වාමයාගේ මොවෙෙන් හමරන සුවඳ මේ නිල් මහනෙල්මල් සුවඳට සමානයි කියලා රජු පිළිගතිනේ රජු අහනුවකෝයේ ස්වාමිය කියනවා දැන් උනාන්සේ පැවිදි වෙලා ඒස්වාමය පැවිදි වෙලා රජතුමාද මේක බලන්න උන්වහන්සේ දානෙකට වැඩ එමෝ මාලිගාවට වඩම්ම වල දන් වලදවලා උන්වහන්සේ ලව බණක් කියවා. රජුටුවනු බනහන්න නිවෙේම කතාාව ඇත්තද කියලා බලන්. රයිතුමා කලින්ම මාලිගාාව තිබිච්ච සුවඳවර්ගු කෝමවත් කර ඉවත් කරලා උන්හසේට බණ කියන කියවවා උන්හන්සේ ධර්ම දේශනා පටන් ගත්තා මොවින් පිටකරන පිටකරන වචනයක් වචනය පාසා පිටවෙන්නේ නිල් මහනනිල් මල් සුවන්ද. මුළු මාමලිගවම නිල් මහනිල්මල් සුවඳින් සුුවඳ බත්තුනාලු. භාගතු වහන්සකින් අහනවා ස්වාමීනී මේ තරම් මහා ආශ්චර්යක් ලබන්නම හාමුදුරු සසරිකරපු පිනමුකක්ද. තින් කියනවා භාගතු වහන්සේ අතීත බුද්ධ වාසනයක බණක් අහලා සාධකාර ඇද්දීලා. තොට දුන්නු සාධකාරයට ලැබිච්ච පිනයි මේ ලැබිල තියෙන්නේ. තකොට දුන්නු සාධකාරයට ලැබිච්ච පින මේ වගේ නං. බනක්ක හලා බනා හපයට කොච්චර පින් ලැබෙනවද. බන කියන මට කොච්චර පින් ලැබෙනවද මෙහැම දේකටම වඩා පින් ලැබෙන කාටද මේ දේශනාව දායයිකත්තය දරපු දායකඇත්තන්ට එකයි ධර්මදානයක් මේ තරම් විශේෂ වෙන්නේ අපේ පින්ංහතුන් මේ වගේ මේ පින්ංකම් කරගත්වොත් ගොද අපේ ජීවිතය කොයි වෙලාවද කියන්න බෑ තැන්වවෙන්න පුළුවන් ඊලඟම හොත වෙන්න පුළුවන් කොයි වෙලාව අපේ ජීවිතයේ මේක අත් හරි නයොනාද කලා අප කාට්ව කියන්න බ. ත් අපේ පිවතුන් පුළු ආන්තරං වෙෙහෙසිලා ලැබිච්ච ජීවිතයේ ලැබිච්ච මේ දුර්ල්ලව ජීවිතය තුළ ඔහෝම හරි සසරට උපකාරය කර ගණ පුළන් කුසල් දහම් වඩන්න වෑයම් කරඩ. එසේ කුසල් දහම් වඩන්ඩ වෑයම් කරන්ඩ කුසල් දහම් වඩන්නට වීරය වඩන්න පිහත් හැමදිනාටම මේ සියලු කාරණා ජීවිතය දෙකතුේවා අපි පින්ංඔතුට මේ දුරල්ල බවස්ථා උපරිමටම ප්‍රයෝජනිි අරගෙන තුන්ු කුල් හම් වඩන්නට ශක්තිය දහිරෙ ලැබේවා අපේ පින් අත් හැමදිනාටම මේ උදාර කුසලානි සංස ධර්මිය ජීවිතයට අනුමෝදං වේවා එදායකත්ත දරු ඇත්තන්ගේ ජීවිත සුවපත්්‍රේවා මේ ජීවිතය තුළ අන්නෙ සත්‍යන්ට ධර්මාබෝධය කරන්ඩ යවස්ථා උදාකර දීමමිය අත්ති උදාාර කුසල ධර්මිය ඇත්තන්ට අනුමෝදං වෙලා මේ ජීවිතයේ ඒ භාග්‍යතුන් නහන්සේගේ ගහම්බීර ධර්මිය තාම පහසුුවෙන් අවබෝධ කරගන්නට ිගත් හැම දෙනාටම මී කුසල්ධර්මිය අනුමෝදනාවක් වේවා ඔවුන්ගේ ජීවිත සුවපත්තේවා ඔවුන්ගේ ජීවිත සැප්පුවත්තේවා ඔන් හැම දෙනාටම නිිදුක් නිරෝගී සුවපත්භාවය ැබේවා වගේම නෙත්නාලිකාවේ සභාපතතුමන්ටත් සාමාන්‍ය අධිකාරතු මන්ටත් කාරමන් ලිපිහත් හැම දෙනාටමත් මේ සියලු කුසල් අනුමෝදන් වේවා ඔවුන්ටත් ඔබා පැහැම දෙනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුක සහගත ප්‍රතිපදාවෙන් තුම් චතුරාරි සතති ධර්මිය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානි සංසධර්මිය පාර්මී ධර්මයක්ම වේවායි සාධූ සාධෝ සාධෝ කියාපේ ප්‍රාර්ථනා කරගමු. ආකා සට්ටහාචබොම්මට්ටහා දේවානාගාම හිද්දිිකා පුුණඥන්තන් අනුමෝදිිත්වා චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාාසනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං සිරන් රකන්තු සම්මා සම්බුද්ධෙ සාවකන්